आय भोवन आदरणीय दुवे पुते अद दिन अपे चनलें मा उबवेत रगनेने सारांश करने सामान्य पेल विभागेट उसस पेल विभागेट इसे नत्तम तरंग विभाग वलट मियादी हुंगक विभाग वलट अवश्य करन मे सारांश करन प्रश्नेट पिलितुरक तमय अद मम उबवेत रगनेने मेवला वेनकोट ओगलांट साराशकर्णे पिलिबंद यम किसी दनीम अति विभाग वल इद्रिपत्वेन मन एत अपि मुलिम दनगण ओना साराशकर्णे कियन्ने मुकद्द कियला साराशकर्णे कियला कियन्ने केटियन किव्वोत् वेदगत करुणु अर्थवत् विदियट गलपला अपिट दीला तियेन्न लेखने अदहस आरक्षा वेन विदियट साराशकर्णक दक्वीम නමුත් මේක කරන්නේ මේ විදිහට කිව්වට අපි කොහොමද කරන්න කියලා අපි බලමු. ලේඛනයේ තියෙන මුඛ්‍ය අදහස අපි මුලින්ම පැහැදිලිව ඔළුවට ගන්න ඕනේ. ඒ කියන්නේ අපි පළවෙනි පාර කියවන්න ඕන අපිට දීලා තියෙන ඡේද 1 හරි 2 හරි ඒ දීලා තියෙන ප්‍රමාණය අපි හොඳින් කියවන්න ඕන. අදහසක් ගන්න ඕනේ මොකද්ද මේ කියලා තියෙන අදහස කියලා. දෙවෙනි පාරත් ඊළඟට කියවන්න ඕනේ. ඒ කියවනකොට මීට වඩා හොඳට අර පළවෙනි පාරට වඩා හොඳට අවබෝධයෙන් කියව ගන්න ඕනේ. ඊළඟට අපිට ගොඩාක් වාරවල් කියව කියව ඉන්න බෑ මොකද අපිට විභාගයේදී කාලය සීමිතයි. ඒ නිසා අපි තුන්වෙනි වර කියවන්න ඕන අපි පැන්සලයක් අරගෙන අපි අර දීලා තියෙන ඡේදවල අපිට වැදගත් මුඛ්‍ය අදහස ප්‍රකාශ වෙන वचन यटी तिथरी हरी तम पेन विद्य पेहदीन बट इट गहगा एक गरगन इट पस्य करोण मेवे अपिट दीलती मुख्य अदास मुखा दिल उलगट गण इन तुर्व अपिओन बलोण मेके दीलती प्रमाणकोच्चर कील सामान्य सारंशकरणे अपेक्षित वचन गान दील अपिट दील नेता अपिट अपेम बलापुर දී ඇති ඡේදවල වචන එකතුෙන් තුනෙන් එක ප්‍රමාණයක් තමයි ඒ කියන්නේ මේකේ මුල් ලේඛනයෙන් තුනෙන් එකක ප්‍රමාණයක් තමයි අපෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ අපි කරන්න ඕනේ ඡේදයක් හරි දෙකක් හරි දීලා තියෙනවා නම් ඒ ඡේදවල ඡේදේ හරි දෙකේ හරි වචනවල එකතුව බලලා ඒක තුනෙන් බෙදා ගන්න ඕන. තුනෙන් බෙදා ගන්නකොට අපිට එන්නේ වචනවල එකතුව 60ක් නම් 60ෙන් हेटे अभी तुने बेदुहाम एने विस्सा प्रमाण इतकोटे विस्सट अभी मुख्य अदहस उलवट अरगन मुख्य अदहस इन ए मुलखने लियविलतीन अदहस विनाशक नेतुव अपे वचने अभी हकुला लियांडोने मे तुनेट इतकोट मे तुनेके प्रमाणे गत्ताम वचन बल विस्सा अभी मना अभी हटकरगत्तो विस्स प्रमाण ना तुने इतकोट विस्सर वड़ा वचन दिखा के हटमे हट वे पुड़वांग एक कमकन है नमूद वचन दिखट वड़ा ए हटमे हट कर संपूर्ण लकुंट नति कर पुड़वा एनी सा अभी पारिश्रमें अभी मे कीन दे करोण ये करोट अभी हुंदर मतगति आगा ओण मुल्लेखने तीन उपमा रूपक अतिशोक्ति अलंकार एव सेरम अभी अयंकर ओणे इवागेम कौरवर कील तीन देवल तीन अंगे पुद्गल प्रकाश उन्हर देखे उपटगत देवल तीन अंगे सदांक ये देवाल मुख्य अदहस विरगण दीलती अदहस अरगण एवा सेरम बेहरक विनम इतकोट मे आदि वशे मुल्लेखने तुने साराशगत करण कोट उगलंट इन प्रश्न तमय मेक मे विधीर करण कोट अभी कुहमद කරගෙන යන්න ඕනේ කටවහරෙන්ද මොකද්ද මේ එහෙම දේවල් නෙමෙයි මේක ලිඛිත භාෂාවෙන් අපේ වචනෙන් උක්තාක්‍යත් සම්බන්ධයෙන් හොඳින් පවත්තගෙන පද බෙදීම කරගෙන නන්නල බෙදේ බලලා ඒ කියන්නේ අක්ෂර වින්‍යාස හොඳට බලලා තමයි අපි මේ හැකිලිම කරන්න ඕනේ එතකොට මුලින්ම කරන්න තියෙන්නේ මුඛ්‍ය අදහස මේ මුල් ලේඛනයේ තියෙන මුඛ්‍ය අදහස ආරක්ෂා කර ගැනීම පිණිස අපේ වචනෙන් උක්තාක්‍යත संबंधे बलल पद बेदल अक्षर विन्यासे बलल मे आदि वशें अभी हेमदेव बलल अभी मेके उदाहरण ये वगे देवल अयंकरल
හොඳින් සාරාංශය සකස් කර ගැනීම තමයි මේ සාරාංශකරණය කියලා කියන්නේ. එතකොට අපි මේක කරලා ඉවර වුණාට පස්සේ අපි මේක එකපාරක් කියවලා බලන්න ඕනේ. මේකේ මොකක් හරි වැරදි දේවල් තියෙන්න පුළුවන්. අපි අතින් වැරදිලාද කියලා බලන්න ඕනේ චුට්ටක් එහෙට මෙහෙට. එහෙම බලලා ඒව හරි ගස්ස ගන්න ඕන. අනිත් කාරණේ තමයි මේක කරනකොට සමහරවිට මේ තුනෙන් එකක වචන ප්‍රමාණය ගණගෙනම ඉන්න ඕනේ. එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඕනනම් අපිට පැන්සලයකින් අපිට ආපු වචන ප්‍රමාණය 20යි නම් ඒ කියන්නේ 60ක් විතර වචන තියෙනවනම් තුනෙන් බෙදුවාම 20 නම් ප්‍රමාණය එන්නේ. අපි 20ට අපි කරන්න ඕනේ පැන්සලයකින් පොඩි පොඩි ඉරිකෑ ටිකක් 20ක් විතර ගහගෙන ඔය 20 උඩ අපිට අර වචන ටික ලියාගෙන යන්න පුළුවන්. ඒකට අපිට වැඩි උනාද අඩු උනාද ඒ ආදී වශයෙන් බලන්න පුළුවන්. පස්සේ ඒ අඩු වැඩි කරගන්න පුළුවන්. සමහර මේකට කොටුත් පාවිච්චි කරනවා. නමුත් ඉතින් Tamanට සරල ක්‍රමයක් භාවිත කරලාට කමන්නේ. මේ ආදී වශයෙන් අවසාන වශයෙන් උත් මා ඔයගලන්ට කියන්නේ මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ලේඛනයේ මුල් ලේඛනයේ වැදගත් කරුණු අර්ථවත්ව ගලපලා මුල් ලේඛනයේ අදහස ආරක්ෂා කරගෙන අපේක්ෂිත වචන ප්‍රමාණයට සීමා වෙලා සාරාංශගත කරන මේ අපේ වචන වලින් ඒ කියන්නේ ලිඛිත භාෂාවෙන් මේ සාරාංශය හකුලලා සකස් කරලා ගන්න එක තමයි මේ සාරාංශකරණය කියලා කියන්නේ. ඉතින් ඕක අපි මහා විශාල විදියට හිතලා එහෙම් මෙහෙම් අර ඡේදවල තියෙන ඒවා ටික පටලවගෙන ඊට පස්සේ ඡේදවල තියෙන මුල් ඡේදවල තියෙන අපිට දීලා තියෙන ඡේදවලින් හරි ඡේදෙන් හරි අරගෙන එහෙම් මෙහෙම් වචන ටික අකුලගෙන ඒකෙම වචන වලින් දෙන්නේ නැතුව මුඛ්‍ය අදහස ආරක්ෂා කරගෙන අපේක්ෂිත වචන ප්‍රමාණයට නිදසුන් ඒවා මේ වයින් කළා අතිශෝක්ති අයින් කළා එක එකනා කියපු දේවල් තියෙනවා නම් ඒවේ අදහස විතරක් අරගෙන ඒ වයින් කළා. එතකොට ඒ දේවල් කරලා අපි මේක හකුලලා අවශ්‍ය ප්‍රමාණයට හරියට ව්‍යාකූල තත්වයෙන් තොරව සාරාංශයක් කරන්න ඕන. මේ සාරාංශය අනිවාර්යෙන් ඡේද 3-4කින් වෙන්න බෑ. එක ඡේදෙන් වෙන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. දැන් මේ විදිහට ඔබ කරොත් ඔබට පුළුවන් දුවේ පුතේ සාර්ථක සාරාංශයක් ගොඩනගා ගන්න. ඔබට හොඳට ලකුණු ලබා ගන්න පුළුවන්. එහෙනම් ඔබට ජය. ආයුබෝවන්. නැවත අපි මේ විදිහට ඔබ ඉදිරියට එන්න අපේ චැනලේ සබ්ස්ක්‍රයිබ් කරලා අපිට කමෙන්ට් කරලා අපේ චැනලෙන් ඔබට අවශ්‍ය වීඩියෝ ෂෙයා කරලා අපිට ලබා දෙන සහයෝගය මත අපට තවදුරටත් ඔබට මේ විදිහට සේවය අපේ සේවය ලබා දෙන්න පුළුවන්. ආයුබෝවන්. ස්තුතියි.